ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඒක හරි පරණ ස්ලෝගන් එකක් 76ක් පුරා ඇසුණු කතා හීනයක් හරියට පුංචිකාර් හීන වගේ බව අද ටෙලිවැකියෙන් ජනතාවට තහනම් නිදහස ගැන සජිත් ප්‍රශ්න කරයි दूषण वंचाव नास्ती आक्रमिकता सह अकार्यक्षमता वेगन रटट एन टेलीविजन टेलीवेकिय दैन අදලියන්නේ 456 වෙනි ටෙලිවැකිය 76 වෙනි නිදහස් දිනය අවසන්නේ නේද අලුත් රටක් හදමු කියලා මාරම අලුත්ම අලුත් ස්ලෝගන් එකකුත් ඊයේ එළියට ආවනේ මේ ස්ලෝගන් එක මොන තරම් අලුත්ද කිව්වොත් 1948 ඉංග්‍රීසින් අපිව දාලා ගිය දා ඉඳලම ඉතින් හදමු අපි අලුත් රටක් කියලා මේ එකම සෙට් එකක් එකට එක දිගටම ගායනා කරලා තියෙනවා හොඳේ ඔව් එකම සෙට් එකක් එක දිගටම ගායනා කරලා තියෙනවා හරිය පොඩි වෙනසකට තිබුණේ මේ අර ඊයේ නිදහස් දිනේට ඔය අලුත් රටක් හදන්න ඕනේ කරන නේද අලුත් රටක් හදමු කියලා අපිට නිතරම කිව්ව මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මෛත්‍රී හිටියේ නෑ නේද ඒගොල්ලන්ට සමහරක් වෙලාවට මේ රට හොඳටම අලුත් කියලා හිතිලා එන්ට හිතුනේ නැති වෙන්ට ඇති ඈ හැබැයි ඉතින් ඒ වුණාට අලුත් රටක් හදන්න ඔහෙලත් හිටියානම් තමයි මරු නේද එතකොට ඉතින් මේ අලුත්ින්ම රට හදන මේ පරණ සෙට් එක ඒ කියන්නේ රනිල් මහින්ද චන්ද්‍රිකා මෛත්‍රීලව අපිට මේ හරි අපූර්වට ඊයේ එකම වේදිකාවේ බලා ගන්න තිබුණා නේද අලුත් රට හදන අපූර්ව මතක තියාගන්න 1948 ඉඳලා 1948 ඉඳලා හැමදාම කියලා තියෙන්නේ අලුත් රටක් හදනවා අලුත් රටක් හදමු එන්න එකතු වෙලා අලුත් රටක් හදමු කියලා තමයි හොඳේ එක එක ජාතියේ මනෝලෝකවල අපව අතරමං කළ මේ එකම සෙට් එක විටින් විට කියන්නෙම අලුත් රටක් හදනවා අපි එන්න හදමු කියලා හොඳේ එන්න අපි එක්ක හදමු කියලාත් ඉතින් ඉඳලා හිට්ලා කියනවා හරිය ඒගොල්ලෝ එහෙම කිව්වේ නෑ කියලා හිතනවා නම් මතක් කරලා දෙන්නම් එහෙනම් අහගන්න හොඳේ ඔය 1950 ගණන්වල අපේ ජනතාව එදා කතා කළේම එදා දේශපාලනඥයින් අපේ ජනතාවගේ ඔළුව මත පැටෙව්වෙම රජ රට අත්පත් කර ගැනීම මොකද්ද රජ රට අත්පත් කර ගැනීම ඒ කියන්නේ රීකැප්චරින් රජ රට හොඳේ ඔය වැඩසටහන ගැන තමයි ඒ කාලේ මහා උජාරුවට කතා කළේ ගොවි ජනපද පිහිටවලම ඕක 1956 වන විට ඔය ව්‍යාපෘතියම තවත් ඕකට පොඩි අලුත් කොටසක් ඇඩ් කළා එකතු කළා ඒක තව අලුත් මාර්ගයක් ඒ තමයි රජ දවසින් පසු සිංහල බෞද්ධයන්ට යලි මේ රටේ මහ පොළවේ විශේෂයෙන් රජ රට උරුමය ලබා දෙනවා කියන වචන ටික හරිද ඕන් ඔය ටික එළියට ආවා හොඳේ දැන් ඔහොම ඇවිල්ලා ඊට පස්සේ 1960 දශකයට එනවා 60 දශකයේ වෙනකොට අපේ කළු සුද්දු කතා කරන්නටම ගත්තේ යටත් විජිතකාරීන් හදලා ගිය මේ යටත් විජිත ආර්ථිකයෙන් අපේ ජාතිය මුදා ගන්නට ඕනි කියලා. මොකද්ද? යටත් විජිත ඒ කියන්නේ අර ඉංග්‍රීසින් හදලා ගිය ආර්ථික ක්‍රමයෙන් රට මුදා ගන්න ඕනේ. ඒකට ඒගොල්ලෝ කිව්වේ යටත් විජිත ආර්ථිකයත් කියලා. හොඳේ. ඔහොම කියලා හෙන යුද්ධයක් පටන් ගත්තා. හරිය. ඊට පස්සේ 1970 දශකයට එනවා. ඔන්න 70 දශකයේ ආරම්භ වෙන්නේ මේ මිනිසා විසින් මිනිසා සූරා කෑම වළක්වන සාධාරණ සමාජයක් නිර්මාණය කරන දේශපාලන ස්ලෝගන් साधारण समाजयक सूरा कैम नतर करन होंदे तीं एदावसल एक मार हीनयक उना पिट होंदे ओं एक इवरवेगने नकोट हैत्त हते दीतर एहेंट गत्त जनप्रियम कताव तमाई अपेरट सिंगप्पूर वक्करनो हरद अपेरट सिंगप्पूर वक्करनो किन सिहिन प्रकाश हैत्त हते होंदे हैत्त हते तमाई तीं ओय सिंगप्पूर हदंट गिए हरद अपे अया इतकोट सिंगप्पूर हदिल इवराई 1994 वन विट ओन्न तव एकक् एनो हरद विवृत्त
විවෘතාර්ථිකයට මානුෂීය මුහුණු වරක් දෙනවා විවෘතාර්ථිකයට මානුෂීය මුහුණු වරක් දෙනවා හරිද ඔන්න ඉතින් ඒ රට ගොඩ ගන්න කන්සෙප්ට් එක දැන් එළියට එනවා හොඳේ සිහින පුරෝගෙන අපි ඒක වැළඳ ගන්නවා අන්තිමට තිබුණු ආර්ථිකයත් නැති කළා ආර්ථිකයේ කෙසේ වෙතත් මේ තවත් අමානුෂීය යුගයක් නිර්මාණය කරලා ඉතිහාසයට එකතු කරලා ඕන් යනවා හොඳේ ඒ දවස්වල තමයි අර මේ යුද්ධයේ වෙනුවට සාමය උදා කරන ගැල් කරත් එහෙමත් රට පුරා ගියේ ඕ අන්තිමට ඒ යුගේ නතර වුණේ අපිට මල්ටි බැරල් රොකට් වලින්ම ගහලා හරිය දැන් මේ එක එක ජාතියේ මනෝරාජ්‍යයන් තුලට අපව ගෙන ගිය යුග ඔහොම ඔව ටික ටික අවසන් කරමින් ඕන් බහින්ද රාජපක්ෂ එනවා ආසියාවේ ආශ්චර්ය යුගය අරගෙන හරිද ආසියාවේ ආශ්චර්ය අන්තිමට නතර වුණේ පෞලක විශ්මය රටට ඉතිරි කරමින් රටට පෙන්වමින් නේද පෞලක විශ්මය ඊළඟට මේ අපි ආයේ ඒ පෞලෙම තව කෙනෙකුට ඒ කියන්නේ ගෝඨාභය උන්න හැට රැවටෙනවා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ඒ කියන්නේ අර වැඩ කරන අපේ විරුවා කියලා සින්දුවක් එහෙමත් ගියේ නේද අපි එතකොට ඒකම පුටින්ගේ මනෝලෝකයේ ඇතුලේ අතරමං වෙලා තනි වෙලා නේද මාර සතුටක් භුක්ති විඳිනවා වැඩේ කොච්චර සාර්ථක වුණාද කිව්වොත් බංකොලොත් රටක් බඩගිනි දෙයක් ඉතිරි කරලා තමයි අන්තිමට මෑන් ඒ කියන්නේ මේ පුටින් වගේ කියලා හිතන් හිටපු මිනිස්සයා පලා ගියේ හොඳේ මේ සියලු යුගවල සිට අද දක්වා කරලියේ විවිධ චරිත රඟපෑ පැරණි බෝතල්වල පැරණිම වයින් මතක තියාගන්න හරිද පරණ බෝතල්වල පරණම වයින් ටික දැන් ආයේ අලුත් රටක් හදන්න කතා කරනවා හොඳේ පරණ වයින් පරණ බෝතල්වල හොඳේ නිකමටවත් අහන්න හිතෙන්නේ නැද්ද මෙන්න මේක අවුරුදු 76ක් පුරා අලුත් රටක් තියා සුද්දා ඉතිරි කරලා ගිය පරණ රටවත් රැකගන්න බැරුණු ඔහෙලා හරිද හොඳට මතක තියාගන්න ඉංග්‍රීසීන් ඉතිරි කරලා ගිය පරණ රටවත් රැකගන්න බැරුණු ඔහෙලා ආයේ ඔහෙලව අපි ආයේ ඇයි විශ්වාස කරන්නේ කියලා නේද මේ ප්‍රශ්නය අහන්නේ නැත්නම් ඇත්තටම ඔබ දේශපාලන වහලෙක් ඔව් ඔබත් මාත් මේ දේශපාලන වහල්භාවයෙන් මිදුනේ නැත්නම් මතක තියාගන්න ඉතින් හැමදාම ඉතින් හදමු අපි අලුත් රටක් කිය පරණ රටම කඩමළු කරන තෙක් මේ පාලකින් සෙට් එකට අපි අත්පොල සංදිදි ඉමු නේද ඔව් එහෙම නැත්නම් පන්නලා අලුත්ම සෙට් එකකට දීලා බලනවාද කියලා අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා ජනතාවට විවෘත කරේ නැති නිදහස් දිනයේ ඇත්තේ කුමන නිදහසක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කර සිටිනවා. මැති ඇමතිලා හොරකම් කරන රටක නිදහසක් ගැන කතා කරන්නේ කෙසේදයි ඔහු විමසා සිටිනවා. විපක්ෂ නායකවරයා මෙය බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 86 වන අදියර අනුරාධපුර නොච්චියාගම විද්‍යාර්ථ මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්තුණා. එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. අපි දැක්කා රජය නිදහස සමරනවා. කාගේ නිදහසද? ලොක්කොන්ගේ නිදහස. පාලකයන්ගේ නිදහස. පාරවල් බැරිකේඩ් කරලා ආරක්ෂක මුරබට කණ්ඩායම් යොදවලා රටේ පොදු ජනතාවට සහභාගී වන්නට හැකියාවක් ලබා නොදී 76 වෙනි නිදහස සැමරිය මොන විහිළුවක්ද මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවගේ නිදහස් දිනේ නිදහස් දින ජාතික උළෙලට රටේ පොදු ජනයාට සහභාගී වන්නට අවහිරතාවයන් දබලා තිබෙනවා නම් ඒ නිදහසේ තේරුම මොකක්ද මොකක්ද මේ නිදහස මාර්ගගත සුරක්ෂිත භාවය කියලා ඔන්ලයින් සේෆ්ටි කියලා මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය දේශපාලනය කිරීමේ අයිතිය Taman කැමැති අදහසක් දැරීමේ අයිතිය කටවල් වලට මුඛවාඩම් දැමීම අද රජයේ විසින් ක්‍රියාත්මක කරලා තිබෙනවා ඒක කොහොමද නිදහසක් වෙන්නේ බංකොලොත් ලංකාව තුල මම මේ කතා කරන මොහොතේ බංකොලොත් රටේ හොරකම් සිද්ධ වෙනවා ඇමතිවරුන් බලධාරීන් ගසා කනවා හොරා කනවා බාල බෙහෙත් ජනතාවට ලබා දෙන. ඒ වගේ දේවල් සිදු වෙනකොට කොහොමද අපි නිදහසක් ගැන කතා කරන්නේ? රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිතභාවය කියලා මේ පනත ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතියට අනුකූලව සම්මත වෙච්ච පනතක් නොවේ. අපි විශ්වාස මංග යෝජනාවක් හැකිතාක් ඉක්මනට ගරු කතානායකතුමාට විරුද්ධව ඉදිරිපත්
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එහියෝ ටිකක් මොකද මේ පස් දෙනාම පත් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක හරි පුදුම පනතක් මාස 3ක් හිරබාරයට ගන්නට පුළුවන් අධිකරණේ නියෝගයක් නැතුව තමන්ගේ දරුවාට කන්න දෙන්න විදිහක් නැතුව ඉස්කෝලේ ගෙනියන්න පොත් ටික අරන් දෙන්න විදිහක් නැතුව තමන්ගේ දෙමව්පියන්ට බෙහෙත් ටික අරන් දෙන්න බැරුව පාරට බහැපුව අයට ආණ්ඩුව කරේ මොකද්ද කඳුළු ගෑස් ගහන්නේ වතුර ගහන එක සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇති වෙලා තිබෙන මුළු අර්බුදේශා වංචාවම වහලා දාන්න එපා මේකේ වගකීම්ත්තන දඬුවම් කරන්න ඕනේ ඒ වගේම මේ වගකීම්ත්තන විරුද්ධව ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්න ඕනේ මේ සෙල්ලම් කරලා තියෙන්නේ මනුස්ස ජීවිතත් එක්ක මේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිය අද මටත් එපා වෙලා තියෙනවා මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියා එක්සත් ජාතික පක්ෂය හිටියා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ෆොන්සේකා මහත්තයත් එක්ක හිටියා මට පක්ෂ දේශපාලනයක් නැහැ අපිට තියෙන්න ඕනේ මේ දේශය පාලනය කරන හරි ක්‍රමයක් ඇති කරගන්න ඒකයි දේශපාලනය කියන්නේ ඇත්තටම අපි තාම නිදහස ලබලා නැහැ පාලක පන්තිය තීරණ ගත්තේ පාලක පන්තිය ක්‍රියාත්මක වුණේ ජනතාව ගැන හිතලා නෙවෙයි තමන්ගේ බලය තහවුරු කිරීම සඳහා පමණ එංගලන්තයට වීසා එකක් දීලා එහෙ PR එක දුන්නොත් යනවද නැද්ද කියලා ඇහුවොත් මම විශ්වාස කරනවා අවමාසයෙන් 99 අපි කැමතියි කියලා කියනවා ඒ නිදහසක් නැති රටක ඒ නිදහසක් වෙනුවෙන් මේ සාව විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීම ආදර්ශමත් නැහැ මේ නිදහස සැමරීමේදී වෙනස් වෙන එකම දේ අවසානයේ තියෙන අංකේ විතරයි 74 75 වුණා 75 76 වුණා මේ රටේ වොන්න මැතිවරණේ හංගලා තිබුවත් ජනාධිපතිවරණේ හංගා තබන්නට කාටවත් ව්‍යවස්ථානුකූල බැහැ එම පොත සමගින් සේතු උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න